tutorial එකෙන් අපි ඉගෙන ගන්නවා නිවැරදි ආකාරයට form hide කරන්නේ කොහොමද කියලා ඒ වගේම memory එකේ load වෙලා තියෙන forms කොහොමද memory එකෙන් unload කරන්නේ කියලා. ඉතින් මේ process එක ඉතාම වැදගත්. ඉතින් අපි කලින් tutorials කීපයකදී ඉගෙන ගන්න මතක ඇති form එක form එකක controls භාවිතා කරලා කොහොමද forms open කරගන්නේ කියලා. ඉතින් දැන් ඔයගලන්ට මම මේ code එක පෙන්වුවා. දැන් මේ code එක ඔයගලන්ට මතක ඇති මේ program එක interface එකත් මතක ඇති අපි මුලදී භාවිතා කරා. ඒ වගේම අපි VB model forms එක ගැන ඉගෙන ගත්තා. ඉතින් මම මෙහිදී VB model කියන argument එක remove කරන්න. Then මේ form එක අපි run කරොත් ඔයගලන්ට පේනවා මෙහිදී අපිට form එකිනෙක open කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ අපි forms close කරන්න අවශ්‍ය නම් අපි close button එක භාවිත කරන්න ඕන form එකේ තිබෙන. ඉතින් අපි මේ form එක close කරන එක අපි වෙනම button එකක් භාවිත කරලා කරන්න අවශ්‍ය නම් අපි කොහොමද කරන්නේ කියන එක තමයි අපි මේ tutorial එකේ ඉගෙන ගන්නෙ. ඉතින් මුලින්ම මම කරන්න ඕනේ මේ design interface එකට add කරගන්න ඕනේ controls කීපයක්. ඒ තමයි buttons තුනක් අපිට ඇඩ් කරන්න අවශ්‍යයි. මෙම forms ටික close කරගන්න buttons තුන. ඉතින් මෙන්න මේ ආකාරයට මේ buttons වල අපි size එක අපි මේ button එකේ size එක දෙමු මේ button එකටම. ඉතින් මම මේ විදිහට select කරලා format make same size width. ඊට පස්සේ අපි පුළුවන් මේ buttons දෙක command 1 කියන button එකේ size එකට දෙන්න. මෙන්න මේ ආකාරයට. ඉතින් ඊටම පහසුයි එම ක්‍රම භාවිත කිරීම controls වල sizes වෙනස් කිරීමේදී. ඊළඟට අපි කරන්න ඕන මේ buttons වලට නම් දෙන එක. පළවෙනි button එකේ නම cmd close 1. ඒ වගේම දෙවෙනි button එකේ නම cmd close 2. ඒ වගේම තුන්වෙනි button එකේ නම වෙන්නේ cmd close 3. ඒ වගේම captions අපිට වෙනස් කරන්න පුළුවන්. පළවෙනි button එකේ නම close form 1. ඒ වගේම අපි දෙවෙනි button එකේ caption එක වෙන්නේ close form 2 සහ තුන්වෙනි button එකේ caption එක වෙන්නේ close form 3. ඉතින් අපි ඉතාම ඉක්මනින් ඒ දේවල් ඇඩ් කරගත්ත form එකට ඊළඟට අපි ඇඩ් කරන්න ඕනේ close form 1 එකේ code එක. ඉතින් අපි මුලින්ම මේ button එක double click කරනවා එහි click event එකට යන්න. දැන් cmd close 1 කියන button එකේ click event එකේ අපි මේ form එක මුලින්ම ඉවත් කරගන්න අපි ඇඩ් කරන්න ඕන frm form 1 ඒ තමයි form එකේ නම dot hide කියන method එක. ඉතින් hide කියන method එකෙන් වෙන්නේ form එක hide වෙනවා system එකේ. නමුත් hide කියන method එක පමණක් භාවිතයෙන් අපිට form එක ඉවත් කරගන්න බෑ. ඇත්තම form එක hide වුණත් තවමත් computer එකේ memory එකේ මේ form එක රැඳිලා තියෙනවා. ඉතින් අපි computer එකේ memory එකෙන් මේ form එක ඉවත් කරන්න නම් අපි unload කියන method එක භාවිත කරන්න ඕනේ. අපි මුලදී load කියන method එක භාවිත කරා form එක load කරගන්න memory එකට. ඒ වගේම මෙහිදී අපි unload කියන method එක භාවිත කරන්න ඕනේ form එක memory එකෙන් ඉවත් කිරීමට. මොකද form එක අපි hide කළ පමණින් අපිට memory එකෙන් ඉවත් කරන්න බෑ මේ form එක. ඉතින් මේ unload කියන method එක ඉතාම වැදගත් වෙනවා විශේෂයෙන් forms වලට විතරක් නෙමෙයි වෙනත් වෙනත් objects අපි load කරගද්දී විශේෂයෙන් මේ objects computer එකේ memory එකට load කරගෙන අපි ඒව භාවිත කරාට පස්සේ ඒ objects අපි unload කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් computer එකේ memory එකේ එම
objects එලෙසම load වී පවතිනවා. ඒ අවස්ථාවල්දී ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ computer එකේ memory එක නිකරුනේ අනවශ්‍ය ආකාරයෙන් use වීම. මොකද අපි program එකේ නියම වශයෙන් ඒක භාවිත නොකරන නිසා. ඉතින් මේ code එක අපි add කරගනිමු අනෙක් buttons වලට. ඊට කලින් මම තවත් code එකක් add කරන්න. ඒ තමයි lbl up here message කියන label එකේ caption method එක අපි වෙනස් කරගනිමු. ඒ තමයි caption method එක වෙනස් වෙනවා you closed the form කියලා form 1 මේ ආකාරයට. ඊට පස්සේ අපි මේ කෝඩ් එක copy කරගනිමු. copy කරගෙන අපි අනිකුත් buttons වලට මේ කෝඩ් එක paste කරලා form එකේ නම පමණක් මේ විදිහට වෙනස් කරගනිමු. තාම පහසුයි. මේ ආකාරයට form එකේ නම පමණයි අපිට වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි නිවැරදි ආකාරයට කෝඩ් එක ඇඩ් කරගෙන තියෙනවා. අපි බලමු මේක රන් ටයිම් එකේ කොහොමද ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම form 1 එක ඕපන් කරන්නම්. දැන් ඔයගලන්ට පේනවා you open form 1 කියලා ඩිස්ප්ලේ වෙනවා ලේබල් එකේ. වගේ මම close button එක ක්ලික් කරොත් you close the form 1 කියලා ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම form එකත් close වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි form 2 කියන button form open form 2 කියන button එකේ අපි form එක open කරා. close form 2 කියන button එකෙන් form එක close කරා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපි open කරගත්ත forms close කරගන්න මෙම buttons භාවිත කරලා. ඊළඟට අපි කරන්න ඕන මේ form 1 form 2 සහ form 3 කියන අපි buttons close කරන්න භාවිත කරගත්ත code එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් මෙන්න මේ මෙහි තිබෙන ඔයගලන්ට පේනවා අපි form එක hide කරාට පස්සේ තමයි අපි form එක unload කරන්නේ. ඒ ඊටාම වැදගත්. මොකද අපි form එක hide කරන්න කලින් form එක unload කරොත් එය ඇත්තරම ගැටලුවක් වෙනවා. මොකද form එක hide කරන්න කලින් අපි form එක unload කරොත් memory එකේ Visual Basic Program එකට hide කරන්න form එකක් නැතුව යනවා. ඒ ඔයගලන්ට පැහැදිලිව ඇති. මොකද computer එකේ memory එකේ තමයි form එක තියෙන්න ඕන. ඉතින් form එකේ memory එකේ තියෙද්දී එම form එක අපිට hide කරන්න පුළුවන්. නමුත් අපි මුලින්ම form එක unload කරොත් memory එකේ ඊළඟ code එකේදී form එක hide කරන්න form එකක් memory එකේ load වෙලා නැහැ. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවලදී errors ඇති වෙනවා. program එක run කරද්දී. ඉතින් ඒ data ම වැදගත් මෙහිදී. ඒ වගේම තමයි අපි අර මුලදී කතා කරා වගේ form එක load කරලා ඉවර වෙලා form එක show කරන එක තමයි ඊටාම යෝග්‍ය වන්නේ. නමුත් මෙහිදී ඇත්තෙන්ම අපි load කියන command එක load කියන method එක භාවිත නොකර show කියන method එක භාවිත කරොත් form එකට Visual Basic ඇත්තෙන්ම කරන්නේ මුලින්ම form එක load කරලා ඊට පස්සේ එය show කරන එක. ඉතින් form එකක් show කරද්දී ඒක එච්චරම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් form එක unload කරද්දී එය වැදගත් වෙනවා නිවැරදි ආකාරයට add කර ගැනීම. ඉතින් මේ ටියුටෝරියල් එකේදී ඔකුල ඉගෙනගත්ත කොහොමද form අපි open කරලා තියෙන forms close කරන්නේ කියලා, ඒ වගේම memory එකෙන් objects unload කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා.